විදුලි ඉංජිනේරියු ආකිටෙක්චර්ස්ලා ඒ වගේම කාර්මික ශිල්පීන් වගේ සිවිල් රැකියාවල වෙලා හිටපු අයත් රුසියානු යුක්‍රේන යුද්ධ සීමාවේ උගත බංකර්වල ජීවත් වෙන බවට ඊයේ අපිට තොරතුරු සමුදාය වාර්තා වුණා. මේ තියෙන්නේ ඊයේ දවස තුලදී ඒ රුසියානු කඳවුරවල ඉන්න අය අපිට එවපු වීඩියෝ දැර්සන ඒ අයට ජංගම දුරකථන පාවිච්චි කරන්න එක ජංගම දුරකථනයක් කරා තමයි කතා කළේ. මේගොල්ලෝ භූගත කඳවුර ඇතුළේ ඉඳගෙන තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. මේ ඔබට පේනවා ඩේටා වලින් විතරයි ඒගොල්ලන්ට මේ විදිහට තොරතුරු හුවමාරු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ අය රජයේ වැදිහත් වෙලා යව්වේ නැති වුණාට රජයට වගකීමක් තියෙනවා මේ අය මුදවා ගන්න. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහත්තයා ප්‍රකාශයක් කරනවා රජය ඔහුගෙන් ඉල්ලීමක් කරනවා නම් මේ කුලි හේවායන් වලට බඳවාගෙන තියෙන සියලු දෙනා ඌට නිදහස් කරලා දෙන්න පුළුවන්. ඒක ඉතාම කෙටි කාලයකදී දවසකදී දෙකකදී කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට සැකයක් එනවා ඒ වගේම මේ 300ක 400ක ප්‍රමාණයක් එහෙ යුද්ධෙට අරන් ගිහිල්ලා කඳවුර වලට විකිණන එකේ මහා මොලකරු මොහුද කියලා. රුසියානු තානාපති කාර්යාලයේ කියනවා අපි මේකට සම්බන්ධ නැහැ කියලා. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියනවා අපි මේක දන්නේ නැහැ කියලා. ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා අපේ ලියාපදිංචිලා නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම රුසියානු හමුදාවට අදාළ අය නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවෙන් රුසියානු හමුදාවට නිල වශයෙන් බදවා ගන්න කවුරුත් අරගෙන ආවිල්ලා නැහැ කියලා. හැබැයි ඒ අතරතුරේ උදයංග විරුතුංග කියනවා මට මේගොල්ලෝ මුදා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔහු දන්නවා මේගොල්ලෝ කොහෙද ඉන්නේ, කවුද ගෙනිච්චේ, කොහොමද සේවා නියුක්ත කළේ කියලා ඔහු දන්නවද කියන කාරණා නාම සැකය අපිට බරපතල විදියට මතුවෙනවා.